මෛත්‍රීපාල සිරිසේන අධිකාරු හිටපු ජනාධිපතිතුමා කියනවා එතුමාට දැනගන්න ලැබුණා කියලා. ඉතින් එතුමා පළවෙනි කාරණේ තමයි එහෙම දෙයක් දැනගන්න ලැබුණා නම් එතුමා ඒ කාලේ හිටපු විදායක ජනාධිපතිවරයා. ඉතින් එතුමා ඒ පිළිබඳව ක්‍රියාමාර්ගයක් ගත යුතුයි. ඒ වගේම තමයි දැන් එතුමාට කවුද මේක කිව්වේ කියන කාරණේ පිළිබඳවත් පොලිසිය දැනුවත් කරන්න ඕනේ. මොකද ඒ දැනගත්තු කෙනා කලින් දැනන් ඉඳලා තියෙනවනේ. ප්‍රශ්නේ තියෙන්නේ මේක මේ දේශපාලනික වශයෙන් එක එක අයගේ වමනා ඉෂ්ට කරගන්න පාස්කුද ප්‍රහාරය පාවිච්චි කරනවද? එහෙම නැත්නම් අවංකව මේ පාස්කුද ප්‍රහාරය සම්බන්ධයෙන් පිටිපස්ස ඉන්නේ කවුද? ඒව ක්‍රියාමාර්ග ගත්තේ කවුද ගත්තේ නැත්තේ කවුද කියන කාරණේ පිළිබඳව හොයන්න උත්සාහ කරනවද කියන ප්‍රශ්නේ අපිට තියෙනවා. මෛත්‍රීපාල සිරිසේන අධිකාරු ජනාධිපතිතුමා ඒ පිළිබඳව දන්නවනේ. ඒ දැනගත්තු කෙනාගේ විස්තර එක්ක ගිහිල්ලා අදාළ ආයතන වලට දැනුම් දුන්නොත් හොඳයි. මොකද ඒක මාධ්‍යට කිව්වා කියලා වැඩක් වෙන්නේ නැහැ. ඒක මාධ්‍යට කියන කලින් ගිහිල්ලා කියන තිබ්බේ CID එකට නේද? සාමාන්‍යයෙන් අපි ඒ වගේ කාරණා දැනගත්තොත් ඒක මාධ්‍යට කියලා ප්‍රචාරයක් ලබාගෙන තමන්ගේ ප්‍රතිරූපේ ගොඩනගන්න උත්සාහ කරනවට වඩා කල යුතු කාරණා ඇවිල්ලා ඒක පොලිසියට කියන එකනේ. මම කියලා ඇවිල්ලා කියන්න ඕනේ මම ඔන්න දැනගත්තා මම දැන් ගිහිල්ලා කිව්වා කියලා. දැන් එහෙම නොකර මාධ්‍යට කියලා පොලිසියෙන් එන්න කියනකම් මාධ්‍ය හරහා දැනුම් දීම පිළිබඳව ඉතින් මම දන්නේ නැහැ මොකද්ද මේකේ තියෙන අරමුණ කියලා. හැබැයි මම අදටත් විශ්වාස කරනවා මේ පිළිබඳව දේශපාලනීකරණයෙන් තොර දේශපාලන වේදිකාවේ මාතෘකාවක් බවට මේ පරිවර්තනය නොකොට මේ පිළිබඳව පරීක්ෂණය දිගින් දිගටම යන්න ඕනේ.